අයිබෝවන් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා නිවුස් ෆස්ට් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම රන්දික සපුආරච්චි මම මල්ෂානි අත්නායක මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත 2030 වසර දක්වා නායකත්වයේ රැඳී සිටින බවට රනිල් වික්‍රමසිංහගෙන් ඉඟියක් අර්ජුන් මහේන්ද්‍රන්ට සිංගප්පූරුවේ ආරක්ෂාව සලසන්නේ කවුද එස්බී දිසානායක හෙලිකරයි මත්වීමට යොදා ගන්නා අධිමාත්‍රාවේ ප්‍රති 1 කෝටි 50 ලක්ෂයක් කොළඹ වරායේ බහලුමකින් සොයා ගැනීම පරීක්ෂණ අවසන් වන තෙක් අතුරුදන් වූ පුද්ගලයන්ගෙන් යැපෙන්නන්ට මාසික දීමනාවක් ගෙවීමේ යෝජනාවක් ඝනපූර්ණයේ නොමැති වීමෙන් පාර්ලිමේන්තුව මිනිත්තු 12කින් පසු කල් තැබේ ඝනපූර්ණයේ නොමැති වීම නිසා අද පාර්ලිමේන්තුව හෙට දිනේ දක්වා කල් තැබුණා පාර්ලිමේන්තු සභාවේ රැස්ව සිටියේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පමණයි එක්සත් ජාතික පක්ෂයේ 72 වෙනි සංවත්සරය අදට යෙදී තිබෙනවා. 1946 වසරේ අද වැනි දිනක කොළඹ පම් කොට් මන්දිරයට රැස් වූ ඩී.එස්. සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඇතුළු නායකින් මුල් වී එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළා. නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රමාත්‍යවරයා වූයේ පක්ෂයේ පළමු නායකයා වූ ඩී.එස්. සේනානායක මහතායි. ගොවි ජනපද ව්‍යාපාරය හරහා රට පුරා දෙවන්ත සංවර්ධනයකට මුල පිරු ඔහුගේ ඇවෑමෙන් ඩඩ්ලි සිරනායක මහතා පක්ෂයේ නායකත්වයත් රටේ මුල් පුටුවත් බාරගත්තා. පියාගේ වැඩපිළිවෙල පුළුල් කළ ඩඩ්ලි සිරනායක මහතාගෙන් පසුව පක්ෂයේ නායකත්වයට ජී.ආර්. ජයවර්ධන මහතා පත්වූ අතර 1977 පක්ෂයට 6-5ක අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දීමට ඔහු සමත් වුණා. එම ජයග්‍රහණයත් සමග විධායක ජනාධිපති ධුරය රටට හඳුන්වා දුන් අතර විවෘත ආර්ථිකය හරහා දෙවන්ත සංවර්ධන සංග්‍රාමයක් ආරම්භ කළා. ජයවර්ධන යුගයෙන් පසුව ආර්. ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය බාරගත්තේ විධායක ජනාධිපතිවරයා ලෙසද පත්වෙමින් ගම් උදාව, ජනසවිය, කැපකරු මාපිය ක්‍රමය, ඇඟලුම් කම්හල් ව්‍යාපෘතිය ඇතුළු යෝධ වැඩසටහන් හරහා පාක්ෂිකින් මෙන්ම රටද නව යුගයක් කරා රැගෙන යාමට ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ නායකත්වයට හැකි වුණා. ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත් මුදලි, ඒ.සී.එස්. හමීඩ්, රොනි ද මිල්, සිරිසේන කුරේ වැනි ක්‍රියාශීලී නායකින් පසුබිමින් සිට පක්ෂය දෙවන්ත ජයග්‍රහණයක් කරා රැගෙන ගියේ රටද සංවර්ධනය කරා යොමු කරමින්. පක්ෂය ආරම්භ කර වසර 30ක්ම ආණ්ඩු බලය ලබාගත හැකිවත් 1994 සිට මේ දක්වා රටේ විධායක ජනාධිපති ධුරය ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකි වී තිබෙනවා. 1994 රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නායකත්වයට පත් වූ අතර පක්ෂයේ ආයු කාලයෙන් 3න් 1ක්ම ඔහු එම ධුරයේ කටයුතු කරනවා. අද 72 වෙනි සංවත්සරය සිරිකොත්ත පක්ෂ මූලස්ථානයේ සැමරුවේ මෙවැනි පසුබිමකයි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකවරු විවිධ අවස්ථාවලදී ඔවුන්ගේ විවිධ චින්තනයන් ක්‍රියාත්මක කරලා මේ රටට බොහෝ දේවල් දිනා දුන්නා. 94න් පස්සේ අවුරුදු 24ක් පුරා අපි විවිධ අවස්ථාවලදී බලයට පත් වුණත් අපිට ශක්තිමත් ආණ්ඩුවක් බිහි කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ගොඩක් අයට මතක 77 UMP, JR ජයවර්ධන ජනාධිපතිවරයා 77 ජනාධිපතිවරයා වශයෙන් පත් වුණාට පස්සේ හොඳට බඩකට පිරෙන්න ජනතාවට සහන සැලසු යුගය තමයි එක්සත් ජාතික පාක්ෂිකයන්ට මතක. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සම්මිලනයේදී ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයක්. අමාත්‍යවර ගරු සජිත් ප්‍රේමදාස මහතුමන් 78 වන සංවත්සරය අමතන මොහොතයි මේ. අடுத்த දාක 2025 இல் அனைவருக்கும் வீடுகள் செமட்டர் செவன உதாகமான நிகழ்ச்சி திட்டங்களின் கீழ் மக்களுக்காகவே பணியாற்றும் ஐக்கிய தேசிய கட்சியின் பிரதி தலைவர் சஜித் பிரேமதாஸ் அவர்களின் உரை.
அதி பூஜனீய கௌரவனீய வந்தனீய දෙදස් විස්සේ හරියටම ජනවාරි පළවෙනිදා අපි සැලසුම් කළත් වෙනවා තවත් උදාගම්මාන 5000ක් අපේ රටේ ආරම්භ කරන්න. තුන්වෙනි පියවර හැටියට උදාගම්මාන 10000කුත් හතරවෙනි පියවර හැටියට උදාගම්මාන 2500කුත් ස්ථාපනය වෙනකොට උදාගම්මාන 20000ක් පරිත්‍යාග කරලා ඒ තුලින් අපේ බලාපොරොත්තුව අපේ පැතුම දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඉලක්ක කරගත් සැමට සෙවන ඉලක්කය 2025 සම්පූර්ණ කිරීමයි කියන එක මම බොහොම ආඩම්බරෙන් මතක් කරා. ජනාධිපතිකම් අගමැතිකම් මැති ඇමතිකම් මන්ත්‍රීකම් මේ අපිට ලැබෙන తాවකාලික වගකීම. මේ රටේ රජුන් තනන්නන් මේ රටේ නායකවරුන් බිහි කරන මේ රටේ නිහඬ බහුතරයට අපි දිය හැකි උපරිම සේවාව සීමා මායිම් නැතුව සම්ප්‍රදානුකූල චක්‍රලේඛනවලට රාමුවලට කොටු වෙන්නේ නැතුව බලය තියෙන මේ වෙලාවේ රාජ්‍ය බලය කියන ඒ බලවත් හැන්ද අතේ තිබෙන මොහොතේ අපි අපේ සමාජ වගකීම යුතුකම අපි ඉෂ්ට කරන්නට ඕන. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද පිරිස ඇමතුවා. අடுத்ததாக ஐக்கிய தேசிய கட்சியின் தலைவர் இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் கௌரவ பிரதமர் ரணில் விக்ரமசிங்க அவர்களின் உரை. ඊළඟ සැරේ ජයග්‍රහණය කරනවා 20යි 25යි හොඳ රටක් හදලා 20යි 30යි ඊට ඉදිරියට යන්න අපි දැන් සැලසුම් කරන්න ඕනේ. ඊළඟ නායක පරපුර දැන් හදාගෙන යනවා. අපි එයාට බාර දෙනවා මේ වැඩ කටයුතු කරන්න. මේ සංවිධානය කරන්න. මොකද 20යි 30 ගැන එයා හිතන්න ඕනේ. පිටමේ. මම අපි 20යි 25 ගැන හිතන්නම්. අද 72 සංවත්සරයේ සමරන එක්සත් ජාතික පක්ෂය මෙරට තනි විශාලතම දේශපාලන පක්ෂයයි. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයට පත්ව 1994 වසරේ ආණ්ඩු බලය ගිලිහියාමෙන් පසුව ගෙවී ගිය වසර 24ක කාලය තුළ පක්ෂයට නැවත තනි ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුණා. දැවැන්තයන් රැසක් පක්ෂය හැරගියේ වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තුළයි. 1949 වසරේ මාර්තු 24 වනදා උපන් රනිල් වික්‍රමසිංහ මහතාට දැන් වයස අවුරුදු 69ක්. 72 සපුරන එක්සත් ජාතික පක්ෂයේ වැඩිම කාලයක් නායකත්ව දරූ පුද්ගලයා ලෙස වික්‍රමසිංහ මහතා වසර 24ක් එම තනතුරේ කටයුතු කරමින් සිටිනවා. එදා මෙදාතුර පැවති මහා මැතිවරණ, ජනාධිපතිවරණ, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණවලදී පක්ෂයේ ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔහුට හැකි වූයේ 2001 මහා මැතිවරණයේදී පමණයි. චන්ද්‍රිකා කුමාරතුංග රජයේ පෙරළුන් නිසා එම අවස්ථාව ලැබුණත් එද වැඩි කාලයක් රැක ගැනීමට වික්‍රමසිංහ මහතා අපොහොසත් වුණා. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් අවසන් වරට ජනාධිපතිවරණයකට තරඟ කළේ 2005 වසරේදී. එතෙන් සිට පැමිණි ජනාධිපතිවරණ දෙකේදීම පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට නොහැකි වීම කනගාටුදායක තත්වයක්. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ මගහැර ගිය අතර පක්ෂයේ වෙනත් නායකයෙකුටද අවස්ථාව ලබා දුන්නේ නැහැ. ඒ වෙනුවට සරත් ෆොන්සේකා මහතා ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් කළේ පාක්ෂිකයින්ට අතුල් පහරක් එල්ල කරමින්. ඉන් නොනැවතුන රනිල් වික්‍රමසිංහ මහතා 2015 නිදහස් පක්ෂයේ මහලේකම්වරයා පිටුපස හැංගී ජනාධිපතිවරණය මගහැරියා. එහිදී ජනාධිපති ධූරයට පත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිහිටෙන් පාර්ලිමේන්තුවේ ආසන 40ක් පමණක් තිබියදී වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් වුණා. ජනාධිපතිවරයාගේ බලය අතහැරීමට ඇති කැමැත්ත අයුතු ලෙස යොදා ගනිමින් සූක්ෂම අයුරින් එම බලය පැහැර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කළේ 19 වන සංශෝධනය හරහායි. ආණ්ඩු බලය තිබියදීත් ඔහු පසුගිය පළාත් පාලන ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත් කළේ වසරක්වත් පැරණි නැති පක්ෂයක් හමුවේයි. මෙසේ ලැබූ 30 ඡන්ද පරාජය හමුවේ වික්‍රමසිංහ මහතාගේ නායකත්වයේ තීරණාත්මක ලෙස අභියෝගයට ලක් වුණා. අපි හිතනවා මේ නායකයා කියන පුද්ගලයා විශේෂයෙන් දෙවෙනි පෙළට පක්ෂ නායකත්වයේ වැඩ කටයුතු බාර දෙයි කියලා. අපේ රටේ ඉන්න අපේක්ෂා ජාතික පක්ෂයත් බලාපොරොත්තු වෙනවා මේ කරන ප්‍රතිසංවිධානය අපි සම්පූර්ණ කළ යුතුයි කියලා. හැම අවස්ථාවෙම ඒ නායකයන් ඇතුලෙන් සටන් කළා බැඩින් පාර පක්ෂ දාලා ගියා. එයා හෙට ගියොත් ඔය මිනිස්සු ඔක්කොමලා වගේ ආපහු එක්කුයි. පක්ෂය අපි කියපු පූර්ණ ප්‍රතිසංවිධානය කරන්න ඕන දිනන්න. ඉතාමත් හෙම්බත් වෙලා දේශපාලනේ අයින් වෙන්න තරමටම මේ පක්ෂයේ තියෙන අඩුපාඩු නිසා අපි
ආපු මාර්ගය වෙනස් කර ජනතාවට වඩා ආකර්ෂණීය මාවතකට අපි විවරුන් නැත්නම් අපිට ඉදිරියේදී ප්‍රතිසංවිධානයේ මොනවා කරත් වැඩක්. මම බලාපොරොත්තු වෙනවා අපි මේ තරුණ අපෙන් මීට වඩා වැඩ කොටසක් ගනි කියලා. මෙසේ නායකත්වයේ අභියෝගයට ලක් වූ විට ඒන් ගැලවීම සඳහා පක්ෂ නායකයා කෘත්‍යාධිකාරී මණ්ඩලය හා අභියෝග එල්ල කරන මන්ත්‍රීවරුන්ට විවිධ වරප්‍රසාද ලබා දුන්නා. තනතුරු ලබා දුන්නා. එහෙත් දුන් දහසක් බොරුපොරොන්දු අසා ලනු කෑ අයට අවසානයේ සිදුවේ අකිල විරාජ් කාර්යවස මහතා පක්ෂයේ මහලේ කමරය ලෙස පිළිගැනීමටයි. ඊට පෙරද නායකත්ව මණ්ඩල නියෝජ්‍ය නායක උපනායක තනතුරු ප්‍රතිසංවිධාන කමිටු මෙකී නොකී නානා ප්‍රකාර උප්පර වැට්ටි යොදා අවසානයේ වික්‍රමසිංහ මහතා සිදු කළේ තම නායකත්වය ආරක්ෂා කර ගැනීම පමණයි. පක්ෂයේ මෙන්ම පාක්ෂිකයා හෝ රට ගැන නොව තම බලය ගැන පමණක් සිතීමේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය බරපතල අර්බුදයකට පත් කිරීමයි. දැන් ඔහු කියන්නේ 2030 වසර දක්වා අසුන හැර නොයන බවයි. එදා නායකයාගේ ලනුකෑ පසුපෙළ මන්ත්‍රීවරුන් කෘත්‍යාධිකාරී සභිකීන් දැන් ඇත්ත අවබෝධ කරගනු ඇත. එතුමා මේ පක්ෂයේ නායකත්වය දෙන්නේ 2030 කියන එක. ඒක මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයට මරුපහරක් වෙනවා. මොකද මේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පක්ෂය බාර ගන්නකොට 1994 එක්සත් ජාතික පක්ෂයට පැහැදිලිවම 46%ක ඡන්ද ප්‍රතිශතයක් තිබුණා. මේ වෙනකොට ඒක 26 වෙනකන් බැහැලා තියෙනවා. හැම සැරේම ඡන්දේ පෙරදුනාට පස්සේ ඇවිල්ලා කියනවා ප්‍රතිසංවිධානයක් කරනවායි. ඒක හැමදාම අසාර්ථක වෙලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා බොරු කියන නායකයෙක් බව දැන් ඔප්පු කරලා තියෙනවා. වැරදිලා හරි 2030 වෙනකන් ගෙනිච්චොතින් එහෙම මේ පක්ෂයේ ආයෙත් වෙන කිසිම නායකයෙකුටවත් මේ පක්ෂය ගොඩ ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක සක්සුදක්සේ පැහැදිලි. මංගාව තියෙනවා මෙතන පණ්ඩිතරත්න කොමිෂන් සභාවේ වාර්තාව. මේක දුන්නේ 2004. මේ වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ වෙනකොට පක්ෂ නායකත්වයෙන් අයින් වුණේ නැත්තම් පක්ෂයේ ඛේදවාචකයකට යනවයි කියලා. දැන් ඒ ඛේදවාචකයට අපි මුණ පාලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ රටේ එක්සත් ජාතික පක්ෂයත් විනාශ කරා. මේ වෙනකොට රටත් විනාශ කරලා ඉවරයි. මේ පක්ෂය අදගෙන යන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අර විජේදාස රාජපක්ෂ මහත්මයා කිව්වා වගේ සමනල කණ්ඩායම පිටරයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයේ යටතේ පහුගිය අවුරුදු 24 තුළ පාක්ෂිකයන් තෘප්තිමත් කරන්න සතුටු කරන්න යම් මෙහෙයක්ට උනාද කියන කාරණේ පාක්ෂිකයන්ගේ හදවත් තුළ කතා කරලා ඇහුවොත් ඔවුන්ගේ හෘද සාක්ෂිය කියන්නේ අපිට එහෙම යමක් සිද්ධ වුණේ නැහැ කියලා. ගම්මල මේ කඩාගෙන වැටීම තියෙද්දී අපි කොහොමද කියන්නේ පාක්ෂිකයන් සතුටින් හොඳින් ඉන්න සමස්තයක් හැටියට පාක්ෂිකයන් යමක් කරන්න බැරි වුණු අවුරුදු 3 මාරක් ගත වෙලා තිබෙන ඉතින් 72 වෙනි සංවත්සරයේ දින මං හිතනවා රට රවට්ටන රට අන්දන කතා කියලා වැඩක් නැහැ. වසර 72ක පක්ෂ ඉතිහාසය තුළ තම නායකත්වය නොමැතිව ගෙවි ගිය වසර 50ක පමණ කාල සීමාවේ වැඩි කාලයක් රාජ්‍ය බලය දරූ පක්ෂය වික්‍රමසිංහ මහතාගේ නායකත්වෙන් රාජ්‍ය බලය ලබාගෙන ඇත්තේ වසර කිහිපයක් පමණයි. ජනතාව පිළිගන්නා නායකින් සිටිද්දී දිගින් දිගටම පක්ෂය පරාජය කළ මෙම පරාජිත නායකයා තවදුරටත් තනතුරේ තබා ගැනීමෙන් සිදුවන්නේ ඉතිහාසය යළි යළිත් ක්‍රියාත්මක වීම නොවේද? මත්සරේ අමතන්නට ගෞරවයෙන් ආරාධනා. අදට දාක ඓක්‍ය දේශීය කක්ෂයෙන් තලෙවර් ඉලංගේ ජනනායක සෝසලිස්ට් කුඩියරසින් ගෞරව ප්‍රධමර් රනිල් වික්‍රමසිංහ අවර්ගලින් උරේ. නියෝජ්‍ය නායක අමාත්‍යවර කරු සජිත් ප්‍රේමදාස මැතිතුමන් 78 වන සංවත්සරය අමතන මොහොතයි මේ. අடுத்ததாக 2025 இல் அனைவருக்கும் வீடுகள் சமட்ட செவன உதாகமான நிகழ்ச்சி திட்டங்களின் கீழ் மக்களுக்காகவே பணியாற்றும் ஐக்கிய தேசிய கட்சியின் பிரதி தலைவர் சஜித் பிரேமதாஸ் அவர்களின் உரை. අති පූජනීය ගෞරවනීය වන්දනීය අති පූජනීය හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පළ කළ අදහස් මේ. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනවාරි 8 වෙනිදා
නීතිය ආධිපත්‍ය බිඳ වැටීම හා වංචා දූෂණ නාස්ති ගැන කතා කරා. කොච්චර මේ පසුගිය රජයේ වංචා දූෂණ නාස්ති ගැන කතා කරත් අද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් ඒ නාස්ති ඊටත් වැඩි. ඒ කරපු මහා හොරකම පිළිබඳ පරීක්ෂණ අද ඉරවිලා තියෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ තානාපති රැකවරණයට ඉන්නවා කියලා තමයි අපිට ආරංචි කියේ. එතන හිටපු තානාපතිවරගේ කාලය අවසානය එන්න ඕන. නමුත් ඔහුගේ කාලේ දික් කරලා ඔහුව නවත්තගෙන ඔහු හරහා අර්ජුන් මහේන්ද්‍රන්ට ආරක්ෂාව දෙනවා කියලා තමයි අපට ආරංචි තියෙන්නේ. ඉතින් මේවා වැරදි නම් අගමැතිතුමාට නෑ එහෙම නෑ කියලා කියන්න පුළුවන්. ඒ වගේම නැවතත් මම කියනවා පහුගිය දවස්වල එතුමා එංගලන්තයට ගිහිල්ලා අංජුම් මහජනගේ එක දරුවෙක්ගේ මගුල් ගෙදර අර්ජුන් මහේන්ද්‍රන්ගේ කොටස පියාගේ කොටස රඟපෑවා කියලා තමයි මේ රටේ ප්‍රධාන ව්‍යාපාරික දිතුන් දෙනෙක් අපට කිව්වේ. ඒකත් වැරදි නම් එතුමාට නිවැරදි කරන්න පුළුවන්. හැබැයි අපිට එහෙම තොරතුරු ආරංචි ලැබිලා තියෙනවා. බලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා ඇතැම් ගැටලු පරපුරෙන් පරපුරට දායක වන්නේ කනගාටුදායක අන්දමින්. ගම්මැද්ද ගේන් ගෙට කණ්ඩායමට අදත් එවැනි සිද්ධි කිහිපයක්ම වාර්තා වුණා. ඒ අනුරාධපුර ගම්මානවල සැරිසරමින් පොදු ගැටලු විමසද්දී. ගම්මැද්ද ගේන් ගෙට නාමල්පුර ගම්මානයේ මවක වන අලි ප්‍රහාරයකින් මියගිය ආකාරය ඇගේ දියණිය දැසින් දැක තිබුණා. ඒ සිදු වූයේ වසර කරනාවකට පෙරදී. දියණිය දැන් උපාධිධාරී පෙරපාසල් ගුරුවරියක්. වන අලින් අදටත් ඒ ගම්මානයට කඩාව දෙනවා. දෙහයයි දහයි කියන්නේ ගොඩක් එළි වෙලා තිබුණේ. මම පාඩම් කර කර හිටියේ. ඌ එනවා මගේ අස් දෙකම දැක්කේ අප්පච්චි ටිකෙන් අපි දෙන්නම එළියට බැස්සා. පස්වරු පහ පමණ වන විට වන අලින් කඩාව දෙන බැවින් ගම්සයන් සියලු කටයුතු වලින් ඉවත්ව දැඩි විමසිල්ලෙන් සිටින්නේ. බියපත් හදවත් ඇතිවයි. මොහුට රෝදපුටුවේ සිටින්නට සිදුව ඇත්තේද අලි ප්‍රහාරයක් නිසායි. සත් වසරකට පෙර ඔහුට වන අලියා පහර දී තිබුණා. දිඹුලාන ගම්වැසියන් ගම්මැද්ද ගේන්ගෙට කණ්ඩායම හමුවේ ප්‍රකාශ කළේ පානීය ජල අර්බුදය නිසා දෛනික කටයුතු සියල්ල අඩපණ වී ඇති බවයි. ගමේ පානීය ජල ව්‍යාපෘතියක් අරඹා තිබුණත් ඊට ජලය ලබා ගන්නා දිඹුලාන වැවේ ජලය අපවිත්‍ර වීමෙන් ගැටලුවක් මතුව ඇති බව ඔවුන් පැවසුවා. පුත්තු එට්ටුවාන් ගම්මානයේ ප්‍රාථමික රෝහලට පසුගිය වසරේ සිට වෛද්‍යවරයෙකු නැහැ. ගම්මාන පහක ජනතාව ප්‍රතිකාර සඳහා පැමිණෙන්නේ මේ රෝහලටයි. සේවකයන් කිහිප දෙනෙකු සිටින අතර ඔවුන් සුළු ප්‍රතිකාර සිදු කරන බව ගම්වැසියන් පැවසුවා. වන අලි වලකන විදුලි වැටේ විදුලිය නොමැති බව ගම්වැසියන් පෙන්වා දුන්නා. මේ බොරුව තමයි කියන්නේ. කරනවා කියනවා. එහෙම බොරුව තමයි කියන්නේ. බලන්න ජන ගැටලුවෙන් පීඩා විඳින විවිධ ආර්ථික ගැටලුවලින් මිරිකුණු අසරණ පිරිසක් මෙහිදී ගම්මැද කණ්ඩායමට හමු වුණා. ඔවුන් පැවසුවේ කිසිදු පහසුකමක් නොමැති අතර කුලී වැඩක යෙදී දිවි ගැටගසා ගන්නා බවයි. නීති විරෝධී මත්පැන් චාවාරම් නිසා දරු පරපුර ගැන බියෙන් පසුවන බව මව්වරුන් පැවසුවා. සඳරැස් ගමදී ගම්මැද කණ්ඩායමට අසන්නට ලැබුණේ සපුරා වෙනස් ගැටලුවක්. කටුපොල් වගාව නිසා තමන් ගැටලු රැසකට මුහුණ පාන බව ජනතාව අපට දැන්වුවා. ගම්වැසියන් ප්‍රකාශ කළේ ජල මූලාශ්‍ර සිඳියාම ඇතුළු පාරිසරික ගැටලු රැසක් මතුව ඇති අතර බලධාරීන් වහාම පියවරක් ගත යුතු බවයි. සමගි ගමට වසර 35ක පමණ කාලයක සිට නිසි පරිදි ජල පහසුකම් නැහැ. ජල මූලාශ්‍ර තිබෙන නමුත් එය කලමනාකරණය කරමින් ක්‍රමයක් සකස් කරන්නට බලධාරීන්ගේ ඇස් යොමු නොමැති බව ගම්වැසියන් ප්‍රකාශ කළා. ගම්මැද්ද ගේන් ගෙට කොළඹ වරායේ බහාලුමක තිබී මද්‍රව්‍යයක් ලෙස අවභාවිත වන අධි මාත්‍රාවෙන් යුත් මත් පෙති 1,50,00,000 අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ ලද තොරතුරක් අනුව රේගු මාධ්‍ය නිලධාරීන් සමග කළ වැටලීමකදී මෙම පෙති තොගය සොයාගත් බවයි. ට්‍රෙමඩෝල් නැමැති මෙම ඖෂධය වේදනානාශකයක් ලෙස භාවිත කරන අතර රජයේ ඔසුසල්වල පමණක් වෛද්‍ය නිර්දේශයක් මත ඒවා අලෙවි කරනු ලබනවා. සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන පරිදි මෙම ඖෂධය මෙරටට ගෙන්වීමට අවසර ඇත්තේ මිලිග්‍රෑම් 50ක මාත්‍රාව ඇති පෙති පමණයි. නමුත් අද සොයාගත් පෙතිවල මාත්‍රාව මිලිග්‍රෑම් 225. සනීපාරක්ෂක ද්‍රව්‍ය ලෙස සංගවා මෙම පෙති තොගය මෙරටට එවා තිබෙනවා.
මෙම ට්‍රැමඩෝල් කියන වේදනානාශක ඖෂධය ලබා දෙන්නේ යම්කිසි වේදනාවකින් පෙළෙන රෝගීන්ට. මේ ඖෂධය නිර්දේශ කිරීමේදී මිලිග්‍රෑම් 20 සිට රෝගියාගේ රෝග තත්ත්වයට අනුව වෛද්‍යවරයා විසින් අදාළ මාත්‍රාව ලබා දෙනු ලබනවා. එසේ වුවත් මෙහිදී මෙම කන්ටේනරයේ අඩංගු ඖෂධවල මෙම මාත්‍රාවෙහි අඩංගු මිලිග්‍රෑම් 20-54 සංවිතයට වඩා ඉහළ සංඛ්‍යාවක් වාර්තා වී තිබීමෙන් පෙන්නුම් කරන්නේ මේ සම්පූර්ණයෙන්ම මත්වීමේ චේතනාව සඳහා නිකුත් කරන ලද්ද ව්‍යාජ ට්‍රැමඩෝල් අඩංගු බහලුමක් බවයි. ඒ අනුව මේ සම්පූර්ණයෙන්ම ඖෂධයක් ලෙස රෝගීන් හට ලබා දීමේ හැකියාවක් කිසිසේත්ම නැහැ. මෙය ඖෂධ අනිත්‍ය භාවිතය සඳහා භාවිතා කිරීම සඳහා ලැබුණු කන්ටේනර් බව පැහැදිලි. මේ කන්ටේනරය ඉන්දියාවේ සිට කොළඹ වරාය හරහා ලිබියාවට රැගෙන යාමට තිබුණු ගෙනවිත් තිබුණු කන්ටේනරයක් බවටයි. මේ පිළිබඳව දැනටමත් ලිබියානු තානාපති කාර්යාලය දැනුවත් කර තිබෙනවා. විෂ සහිත මේ මත් පෙති රැගෙන යන්නේ කුමන රටකටද කියන එක අපිට අදාළ නෑ. කොහෙත් ඉන්නේ මිනිස්සුයෝ ඒ මිනිස්යන් බේරා ගැනීම සඳහා මෙලෙස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය රේගුන් නිලධාරීන්ගේ සහාය ඇතිව කටයුතු කරලා තිබෙනවා. මේ පිළිබඳව කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමටත් නියමිතයි. ඔරලස්කම ප්‍රදේශයේ අද පස්වරුවේ නිවසක ඇති වූ ගින්නකින් වෛද්‍යවරියක් මිය ගියා. දෙමහල් නිවසක් වූ මෙහි පළමු මහලෙහි ගින්න හටගෙන ඇති අතර පසුව එය දෙවැනි මහල දක්වා පැතිර තිබෙනවා. දෙවැනි මහලෙහි පොළව ලීයෙන් සකස් කර තිබීම හේතුවෙන් ගින්න සීග්‍රෙන් ව්‍යාප්තව ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා. ගින්න ඇතිවන අවස්ථාවේ නිවස තුළ නිවසීමි වෛද්‍යවරයා ඔහුගේ බිරිඳ පස්හැවිරිදි දරුවා රැඳී සිට තිබෙනවා. ගින්නෙන් බේරීම සඳහා ඔවුන් නිවසේ නාන කාමරයට ඇතුළු වී ඇති අතර දුම අග්‍රහණය වීමෙන් ඔවුන් සිහිසුන්ව ඇති බව ගිනිනිවීමේ නිලධාරියෙකු ප්‍රකාශ කළා. ඒ තුන් දෙනා අපි බේරගත්ත ප්‍රදේශවාසීන්ුත් අපිට ගොඩක් උදව් කරා ජීවිත බේර ගලවා ගැනීම සඳහා. ඔවුන්ට අධික දුම අග්‍රහණය නිසා සිහි නැති තත්ත්වයේ තමයි ඔවුන් හිටියවල. ගිනිනිවීමේ රථ කිහිපයක ආධාරයෙන් ගින්න නිවා දැමුවා. සිහිසුන්ව සිටි තිදෙනා කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර එකකට ඇතුළත් කළ අතර එහිදී ගින්නට හසු වූ වෛද්‍යවරිය ජීවිතක්ෂයට පත් වුණා. ගින්නට හසු වූ වෛද්‍යවරයා සහ දරුවා මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. මෙරට සිදුවන චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් විද්වතුන් සිවිල් ක්‍රියාකාරීන් සහ දේශපාලඥයින්ගේ අවධානය දැන් යොමු වී තිබෙනවා. ඔවුන් තරයේ පවසන්නේ ශ්‍රී ලංකාව චීන ණය උගුලකට හසු ඇති බවයි. මීට දින කිහිපයකට පෙර චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළා. චීනයේ නව වෙළඳ මාවත පිළිබඳව මේ වන විටත් රටවල් බොහොමයක් අප්‍රසාදය පළ කර තිබෙනවා. ඔවුන් සිළු දිනාම පවසන්නේ මෙම ආයෝජන චීන ණය උගුලේ කොටසක් වන බවයි. පසුගිය වසරේදී හම්බන්තොට වරාය වසර 99ක් සඳහා වූ කල්බදු ක්‍රමයට චීනයට ලබා දී තිබෙන්නේ අමරිකානු ඩොලර් බිලියන 1.4ක චීන ණය ආපසු ගෙවීමේ හිලව් පදනමින් බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්. තවද චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකාව පවසා සිටියේ එවැනි ණය උගුලක හම්බන්තොට වරාය සිර වී නොමැති බවයි. ශ්‍රී ලංකා මහබැංකු දත්ත උපුටා දක්වමින් ඇය පැවසුවේ චීන ණය ප්‍රමාණය මෙරට සම්පූර්ණ විදෙස් ණය ප්‍රමාණයෙන් 10%ක් පමණක් වන බවයි. ශ්‍රී ලංකාවේ ණය බර වැඩිවීමට එකම හේතුව චීනෙන් ණය ලබා ගැනීම පමණක් නොවන බවද ඇය සඳහන් කළා. නමුත් ඇගේ ප්‍රකාශය පිළිගත හැකිද නැතිනම් මේ අවධානම් පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විද්වතුන් පවසන්නේ අසත්‍යක්ද? The Chinese Finance Ministry spokesman recently ඔවුන් මේ කියන සංඛ්‍යා විකෘති කිරීමක් හෝ සත්‍ය වසන් කිරීමක් ලෙස හැඳින්විය හැකි. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ණය සඳහා කොටස් හුවමාරුවක්ද සිදු වෙලා තියෙනවා. එය ඩොලර් බිලියන 1.5ක්. ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 50ක් වනවා. ඔවුන් පවසන පරිදි චීන ණය 10%ක් පමණ වනවා නම් එමාගේ ඩොලර් බිලියන 5ක් විය යුතුයි. හම්බන්තොට වරාය සඳහාගත් ණය ප්‍රමාණය එකතු කළහොත් එය ඇත්ත වශයෙන්ම ඩොලර් බිලියන 6ක් පමණ වනවා. මුළු ණය ප්‍රමාණයෙන් චීන ණය ප්‍රමාණය වෙන්නේ 15%ක් පමණයි. මා හිතන ආකාරයට චීනය විසින් ප්‍රකාශයට පත් කරන සංඛ්‍යා වැරදි බවයි.
at the one point. අතුරුදන් වූ පවුල්වලට රජය මගින් මාසික දීමනාවක් ගෙවීමට අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය යෝජනා කරනවා. මේ යෝජනාව සිදු කර ඇත්තේ එම කාර්යාලයෙන් නිකුත් කළ අතුරු වාර්තාවක් මගින්. මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. ආසියානු දැල්පන්දු ශූරතාවලියේ කුසලානේ සඳහා වන අවසන් පූර්ව තරගයේට ශ්‍රී ලංකා කණ්ඩායම අද සුදුසුකම් ලබා ගත්තා. ඒ දෙවන වටේ සියලු තරඟ ජයග්‍රහණය කරමින් මේ පිළිබඳව සවිස්තරාත්මක වර්තාවක් රාත්‍රී 10 අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්.